hari 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 utak nyebi hondra hari kaya de gan ko me hari kan me hati nawan kan mangal hari na me hari na mangkaran nikang inna ko nastane na yang 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 බොරු චෝදනාවක් නිසා අසාධාරණ විදිහට ඉස්කෝලෙන් අස්කරපු කෙනානේ එයාගේ කතාව නම් හොඳයි වගේ තමයි ඒ උනට හරියන එකක් නැහැ
ඇයි එයා මීට කලින් ඕනතරම් රජේ නඩු වලට පෙනී ඉඳලා තියෙනවා. ඒකක්වත් හරියට කළේ නැහැ නේ මෙයා. එයාට කට්ටිය වීලුවට කියන්නේ තප්පර 20 කියලාලු. එකම කතාව උඩයට මාරු කරලා එහෙට මෙහෙට කරකවල කරකවල කියනවා. තප්පර 20න් වැඩි ඉවරයිලු. මන්නම් කැමතිම නැහැ. තම මෑණියනුත් නැතුව කිසිදු හවුහරණක් නොමැතිව දිගු කාලයක් ජීවත් වුණු මේ තැනැත්තිය. ඉච්චර කාලයක් නෑ. මගේ අම්මා නැතුනේ මේ ළඟදී. තම මවගේ හදිසි අභාවයත් සමග කම්පණයට පත් වූ විකාරිය. ඒක කතාව වුවම මට හිතෙනවා එයා සුදුසුයි කියලා. මොකද ඒක හරි අවාසනාවන්ත සිදුවීම. මම එයාව දොර ගන්නවට කැමතියි. ස්වාමීනි, මං තමයි මේ නඩුවේ හින්දුට සාක්ෂිකාරය. ජන් හේසන් මගේ නම. කිම් නඩුකාරු තුමා මොකද හිතන්නේ? ඒක තමයි. පිටු නැතුවට මෙයා සමහර විට හොඳ ලෝයෙ කෙනෙක් වෙන්නත් පුළුවන්. මට හිතාගන්න බැහැ. ඔලුවට ගහන්න එපා කියලා කිව්වනේ. මේ මොකද්ද මේ කලේ? රජේ නීතිඥයෙකුණා කියලා හතරවටේ පෝස්ටර් ගහන්න ඕනේද? ගහන්න නැතුව කොහමද? දැන් යා රජෙන් පටි ගන්න ලෝය කෙනෙක් නේ. නඩුකාර තනතුර වගේම ආඩම්බර වෙන්න ඕන තනතුර. දැන් කට වහගෙන පස්සෙන් එන්නකෝ. කොහෙද ඉතින් යන්නේ? ඉක්මන් කරලා එන්න. මගේ කිරි කැටි දුව දැන් ලොකු ළමයෙක්. බලන්නකෝ ඉන්න හැඩ මගේ පුංචි දෝනියන්දා. ඔයාගේ නයිටික් ගෙවල දාන සල්ලි හම්බෙන සන්තෝෂේ හින්දාද මේ විදිහට සින්දු කියන්නේ? සල්ලි වලින් හැමදේම කරන්න බෑ. හැබැයි ඉතින් එක පාරටම ඔයා රජේ නීතිඥයෙක් වෙච්ච එක ගැන මට සතුටුයි. ඇත්තට? එහෙනම් ණය ගෙවන්න ඕනේ නෑනේ. වහගන්නවා කට. ආව් අම්මා. අම්මා ඔලුවට ගහන්න එපා කිව්වනේ. මං පොඩි බබෙක්ද? නෑ. ඔයා දැන් රජේ නීතිඥයෙක් නේ. ඉස්සරහට යන්න තියෙන ගමන නම් ලේසි වෙන්නේ නැහැ. කල්පනාවෙන් කියේ නැත්තම් පාර අමාරු වෙන්න පුළුවන්. අමාරු පාරවල් වල යන්නේ මොකටද? ලේසියකට යනවනේ. කටවහන්. මොකද රජේ මට හොඳ පඩියක් ගෙවනවා. ඒ කියන්නේ ආදායම ගැන ප්‍රශ්නයක් නැහැ. මට උසාවිය කතා කරන්න නඩුත් ඒගොල්ලෝ දෙනවා. මේක හරි ලේසි ජොබ් එකක්. ටික කාලයක් හොඳට සල්ලි හම්බ කරගෙන කසාද බඳිනවා. ගහන එක නවත්තන්න. එහෙමද වැඩ කරන්න හදන්නේ? එදාට තමයි අපේ රටේ නීතිඥයෙක් අම්මගෙන් හොඳටම ගුටි ගන දවසේ ඉන්නේ. තේරුණාද? දැන් ඌ ඇලෙව්ව ඇති. මගේ රස්සාව ගැන හිතන්න. කාමරයක් හොයාගත්තද? උසාවි කිට්ටුවෙන් හොයාගත්තා. රූෆ් ටොප් එකයි කාමර දෙකක් එක ගියා. ඒක හොඳයි. ඇයි ඉතින් යොන්ජු වලින් හොයාගත්තේ? ගොඩක් දුරයිනේ. ඔයාමනේ කිව්වේ දුර පළාතක ජොබ් එකක් හම්බුනොත් හොඳයි කියලා. ඒක නෙමෙයි ඔය උසාවියේ දන්න කියන කවුරුත් එහෙම නැද්ද? සීනියර්ස් ලවත් මාත් එක්ක කවදා හරි එමයි ඉන්නව දැකලා තියෙනවද? මට එමයි ඕනෙත් නැහැ. දෙනවා. ආව්! ඔලුවට ගහන්න එපා අම්මේ. කියනවා. තමුන් නේද තල්ලු කළේ. ඔයාට වරද ගැන පාපොච්චාරණය කරන්න ඕනේ නම් මට ඒ දේ ගැන කිව්වොත් පොඩි හරි සහනයක් ලැබෙන්න පුළුවන්. එන කෙනෙක් ළඟට යන්න වුණොත් හිතන්න ඇති ප්‍රශ්න ඇති වෙයි. ඔයා එයාව තල්ලු කළා නේද? ඔයා එහෙනම් එයාට ඉරිසියා කරන්න පටන් ගත්තේ එයාගේ ලස්සන හින්දාද? එයා ප්ලාස්ටික් සර්ජරි එකක් කළා කියලා ඔයා එයාට විහිළු කරන්නත් ගත්තා. ඒ කිසිම දෙයක් හරි ගියේ නැති හින්දා අන්තිමට ඔයා මොනවද එයාට කළේ? හතරවෙනි තට්ටුවෙන් තල්ලු කරලා එයාව මරන්න හැදුවා. මොන විකාරද? බූරු කතා කියන්න එපා. මං එයා මියුසික් රූම් එකේ ඉන්නවා කියලා දන්නේවත් නැහැ. ඉස්සෙක් වගේ කතා කරන කිසිම දෙයක් දන්නේ නැත්නම් මෝඩයා. එයි! ඔයා කියන්නේ ඔයාගෙත කිසිම වැරද්දක් නැහැ කියලාද? දැනගන්නවා. ඔයාගේ අලුව සේරම කට උත්තර දීලා ඉවරයි. පරීක්ෂකතුමා, මෙතන ඉඳලා මම ප්‍රශ්න කරගෙන යන්න. මොකද මේ? මොකද්ද කිව්වේ? ඔයා පරීක්ෂණය කරනවායි කියලාද? ඔව්. ඒකම මේකත් කන්න. ඕනේ නැහැ. ඔය පැන් රස කන්න මම වැඩි කැමති නැහැ. කමක් නැහැ කන්නකෝ.
මොකද නැත්තම් බීපු ඒවා ගඳේ එන්න පුළුවන්. තේරුණානේ? අනික ඔබතුමා ඩිවිෂන් හෙඩ් නේ. ඩිවිෂන් හෙඩ්? කවුද මෙයාව ඩිවිෂන් හෙඩ් කළේ? කට වහනවා. සොන්ටින් නේද නක? අර පැත්තට එන්නකෝ. කෝ බලන්න. කවුද මේ නේල් ආර්ට් දැම්මේ? මම්මයි දාගත්තේ. ඔයාටත් දාන්නද? මෙන්න කටියටම සැන්ඩ්විච් කියනවා. එතකොට මුන්ඩොන් මියුසික් රූම් එකේ ඉන්නවා කියලා ඔයා දන්නේවත් නැහැ. ඒක තමයි මම මුලින්ම කිව්වේ. බිල්ඩින් එක තට්ටු හතරයි. ඇත්තටම ආව මරන්න ඕන නම් මම තුන්වෙනි තට්ටුවෙන් නෙවෙයි තල්ලු කරන්න. ඒකත් ඇත්ත තමයි. මරන්න නම් එහෙම කරන්න වෙනවා. ඒත් ඔයාට එහෙම දෙයක් ඕන උන්නේ නැහැ. කොයා මේක බීලා නැනේ. බොන ගමන් කන්න. ඔයා කවදාවත් මුන්ඩොන්ට කරදර කරන්න හිතුවේ නැනේ. නෑ කවදාවත් නෑ. මං යාට නාස්තන්ඩි කියලා කාඩ් එක ගන්න ගැහුවා තමයි. ඒක හින්දා ඉස්කෝලේ හැමෝම යාට නාස්තන්ඩි කියලා තමයි කිව්වේ. නාස්තන්ඩි කිව්වම කට්ටිය හිනා වෙනවද? හිනා යනවනේ. සර්ජරි එකකින් හදලා තියෙන්නේ. හැබැයි අහිබම්ට තමයි නහයට කරන්න ඕන සර්ජරි කරලා තියෙන්නේ. එයාට ගහලා තියෙන නියම කාඩ් එක. ඒක නෙවෙයි. ඔයාලා නාස්තන්ඩි කියද්දි යටත් හිනා යනවද? ඔයාලා විහිළුවටනේ කියන්නේ. සාමාන්‍යයෙන් විහිළුවක් කරනකොට අහන් ඉන්න කෙනාටත් හිනා යන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මානසික හිංසනයක්. එහෙම නේද? හිංසනයක්? ඔයා බය වුණාද? මොකද? මාත් ඔයාට හිනා වෙන්නනි කිව්වේ. එහෙම නේද? මානසික හිංසනයක් නේද? එහෙනම් මාත් ඔයාට විහිළු කරන එක නවත්තන්න. නේද? දැන් පටන් ගමු. නම සොන්බින් නේද? මුන්ඩොන් මරණ තැත්කිරීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කරන්නේ. හොඳට තේරුණානේ? ඒ වගේම අවාසි සහගත ප්‍රශ්න කිරීම වලදී නියඬව සිටීමේ අයිතිය ඔයාට තියෙනවා. නීතිඥයෙක්ගේ සහාය ගන්නත් පුළුවන්. අපොයි දෙයනේ. හොසොම්බි තමයි ඇත්තටම සැකකාරය වෙලා තියෙන්නේ. සෝහා පොඩ්ඩක් ඔක දෙන්න. දැන් පාඩම් කළ වැඩක් නැහැ. මෙන්න පුදු විදිහේ නිවුස් එකක්. මෙයාට ගෙවන්න පොඩි ණයක් තියෙනවා. අපොයි දෙයනේ. හොසොම්බි තමයි ඇත්තටම සැකකාරය වෙලා තියෙන්නේ. සෝහා පොඩ්ඩක් ඔක දෙන්න. දැන් පාඩම් කළ වැඩක් නැහැ. මෙන්න පුදු විදිහේ නිවුස් එකක්. මොකටද පුදුම වෙන්නේ? සොන්බින් දන්නවනේ. ඔයාගේ පස්සෙන්ම කරකෙන අර කහකොණ්ඩ කිරිලි. මට ඒකෙන් වැඩක් නැහැ. මේ මේක බලලා කතා කරන්න. ඉස්සෙල්ල බලන ඉන්නකෝ. Thank you Hon. මං කිව්වනේ ඔයා ඔක දැක්කම පුදුම වෙනවා කියලා. මොන එකකටද සොන්බින් අල්ලගත්ත එකට ඔයාට තැන්ස් කරන්න. අනේ මන්ද ඒක තමයි.
ගොඩක් වෙනස් වෙලා. ඒ ඇත්තද ජුන්කු ඊළඟ සති එළියට යනවා කියන්නේ? එළියට ගිහිල්ලා කරන්න දෙයක් තියෙනවද? ඔව්. පල්ලියක පාදකනේ ජොබ් එකක් දෙන්නම් කිව්වා. ඒක කොච්චර හොඳද? ඔයත් බයිබලේ මාර්ගයක් හොයාගත්තා වගේ. එහෙමනම් මාත් මේක ලියන්න පටන් ගත්තා නම් හරි. හොඳයි නේද? මේ මොකද්ද? මේ ඔයා දන්න කට්ටියක්ද? හා. මෙයාට ගෙවන්න පොඩි ණයක් තියෙනවා. පටන් ගන්න පළවෙනි දවසම මෙහෙම වෙන්නේ ඇයි? මං කොච්චර කතා කළාද? ඔයා අහක බලාගෙනම යන්න ගියා. මේ මේ අහන්න. මගේ ඇඟට අත තියන්න එන්න එපා. කියන්න ඕනේ නැහනේ. මේක වාගේ පර්ස් එක නේද? පස් ටිකේ තමයි වැටුනේ. ඔය පර්ස් එක මගේ නෙවෙයි. ඈ? කමක් නැහැ අයිතිකාරයව හොල දෙන්න. හරිනේ? ලස්සනයි කියලානේ කිව්වේ. ඒක නෙමෙයි. ඒසුම් නෑ ජංගීතිච්චි තුමිය ඕන්නෑ මං එක කිව්වට එච්චර හරි නෑ. ආ හොඳ ලෝයර් නෝනා හොඳයිනේ ගින්දර හිමතු හිනා නේ මේ අහන්න මගේ ඇඟට අත තියන්න එන්න එපා කියන්න ඕන නෑනේ. මේක වාගේ පර්ස් එක නේද? පස් ටිකේ තමයි වැටුනේ. ඔය පර්ස් එක මගේ නෙවෙයි. ඈ? කමක් නැහැ අයිතිකාරයව හොල දෙන්න. හරිනේ? බොරු කියන්නේ බානේ. ඔය පර්ස් එකේ තියෙන අයිඩෙන්ටි කාඩ් තෝයාගිනේ. ආ! ඔයාට ලැජ්ජිතුර නේද? ඈ? ඔයාට මාව මතක නැද්ද? මං කොහෙන් වු? එදා අපි හම්බුනේ. මට නම් කලින් හම්බ වෙලා නැහැ. ඇයනේ මතක නැද්ද අපි දින ඉන්ටර්වියු එකේදී හම්බුනේ? ඊට පස්සේ මගේ බෙල්ලෙන් ගාලා තල්ලු කරලා මගේ ප්‍රශ්කොල් ටිකක් දෙන්නේ. මතක නැද්ද? මතක නැහැ. වාව් මටත් ඉස්සෙල් අතුර ගන්න බැරි වුණා. ඔය ඇත්තටම ගොඩක් ලස්සනයිනේ. කවුද නිලිකුත් හිටියේ ඔයා වගේ? මට මතක නැහැනේ. කවුද නීමේ? මට හරියට මතක නැහැනේ. ආ හරි හරි. මට මතක් වුණා. ඇන්ජලිනා ජොලි ඔයත් හරියට වගේමයි. සද්දේ දුක රවන්නවා මුකුට දඩු කරන්නේ ලස්සනයි කියලානේ කිව්වේ ඒක නෙමෙයි ඒසුම් නෑ ජංගීතිච්චි තුමිය ඕන්නෑ මං එක කිව්වට එච්චර හරි නෑ. ආ හොඳ ලෝයර් නෝනා හොඳයිනේ ගින්දර
රජේ නීති චෙක්කිනේක ඕනම ලෝයකරෙකුට තියෙන ලොකු බලාපොරොත්තුවක්. ඔයා කියන්නේ තු හිටියේ ලැජ්ජාව හින්දානේ. මන් දන්න ඔයා සමෙන් හිටියා කියලා. ලැජ්ජාව හින්දානේ එකපාරට පර්ස් එකක් ගත්තේ නැත්තේ. ඒ වගේම මං වැඩ කරන ඒරියකට ඇප්ලයි කරේ නැත්තේ ඒකනේ. ලැජ්ජාව නිසානේ. ෂින්සන් ඩොන් නීතිචතුමා නිසානේ. ෂින්ඩොන් නීතිචතුමා නිසා තමයි මාත් මෙහාට ආවේ. ඒ අවුරුදු 40 ක විතර ඉඳන් අනිත් අයට සේවය කරනවා. මං දෙයියෝ වගේ අදහන්නේ එයාව. හේසොන්ටත් එහෙම නේද? අනේ නෑ. නෑ නෑ නෑ. කොයන් වූ කිවෝනේ නම? මගේ නම ඇන්ජලිනා ජොලි නෙවෙයි. අනිත් එක මට ඔහෙත් එක්ක වැඩ කරන්න වෙයි කියලා හිතුවෙත් නෑ. මං ජංගලෝයි කියනවට කැමතිත් නෑ. අනික මං මෙහෙ ආවේ ෂින්ලෝයේ හින්දත් නෙවෙයි. තමන්ගේ මුළු ජීවිත කාලෙම නීති ආධාර ලබා දුන්න ලෝයේ කෙනෙක් කවදාවත් මගේ පරමාදර්ශී චරිතේ වෙන්නේ නෑ. ඒක තේරුම් ගන්නවා. හරිනේ මේ ඉන්නේ ෂින්සන් දොන් නීතිචතුමාද? සමා වෙන්න ඕනේ. අඳුර ගන්න බැරි වුණා. සෝරි කියන්නකෝ. ඒ මොනේකටද? වැරදිලා හරි එයා දැන් මැරුණොත් ඔයා මිනි මරුවෙක් වෙනවා. එතකන් විතරයි ඔය චෝදනාව. සෝරි අක්කේ, මම යාළුවංග මෝඩයාට අන්දර සල්ලි නම් අරගෙන තියෙනවා. ආ, මගොලු පුපුරන්න වගේ. දැන් ඒක අමතක කරලා දාමු. අමතක කරන්න හේසොන්. මොනවා? මේ වෙලාවෙ ඇවිල්ලා කවුද ඒක හදලා ගියේ?